තව තෘප්තිමත් භාවයට පත්කරන සේවාවක් බවට පත්කිරීමට අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමින්. සහසර නියම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කොණ්ඩසාලේදී පැවැත්ුණා. නව ව්‍යාපෘතිය හඳුන්වා දීම පිළිබඳව බස් රථයේ ප්‍රදර්ශනය කරනු ලබන සහසර නාමපුවරුව විරුද්ධ කිරීම සිදු වුණේද ජනාධිපතිවරයා අතින්. එහිදී සහසර පෙරගියුම් කාඩ්පත මගින් ජනාධිපතිවරයා පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගත්තා. මම කොළඹ ඉඳලා පොළොන්නරුවට බස් එකේ ගිහිල්ලා රෑ 12ට එකට පොළොන්නරුව නගරාසන්නයෙන් බැහැලා මගේ ගෙදෙට්ට හැතැක්ම හතරක් හතරහමාරක් පයින් යන එක මම කොතෙක් වාරයක් ගිහින් තියෙනවද කියලා මට මතකයක් නැහැ. ඒ මේ ආයතන දෙකම තිබුණත් පෞද්ගලික සහ ළංගම රෑ 12ක වෙනකොට මහපාරට ගියාම එතන ඉඳන් යන්න එකක් මෙතන නිසා. ඒ නිසා අපිට පෞද්ගලික බස් සේවාව සහ රජයේ බස් සේවා නැත්නම් ළංගමයේ පිළිබඳව තිබෙන විවිධ විවේචන දෝෂාරෝපණ වගේම මේ දෙපාර්ශවයේම සතුටු කරන ප්‍රතිකර්මයක් ඉතාම අත්‍යවශ්‍යයි කියන එක මම හිතන්නේ ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. මෙම උත්සවයේදී ජනාධිපතිවරයා සිය අතීත මතකයේද මෙලෙස අවර්ජනය කළා. මම පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සේ දෛනිකව නම් බස්වල යෑමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට කලින් පෞද්ගලික බස් සහ ළංගම බස්වල ඒ මගියෙක් විදිහට තිබෙන අත්දැකීම මේ නව ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේ මගේ සිහියට එනවා. මම ඇමතිවරයෙක් කියලා සිටපු කාල සීමාවල්වලදී වරින් වර පොදු ප්‍රවාහන සේවයේ ආව ගිය කෙනෙක්. ජනාධිපති වුණාට නම් පස්සේ ඒ පිළිබඳව කැමැත්ත තිබුණත් ඒ සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. මම මීට අවුරුදු 15කට විතර කලින් ඇමතිවරයෙක් විදිහට කටයුතු කරපු අවස්ථාවක උත්තලමේ උත්සවය කර ගිහිල්ලා ආපහු කොළඹ එන ගමන් මීගම පැත්තේ පාරායිනේ තියෙන කඩයක් ගාව තේ බොන්න නතර කරපුවාම ඒ කාලේ මට LTT සස්වාදයෙන් දැඩි බලපෑම් තර්ජන තිබුණු කාලයක්. මට විශාල ආරක්ෂාවක් දීලා තිබුණා. මම යනකොට 75ක් 80ක් ඉස්සරහින් පිටිපස්සේ යනවා. සියලු දෙනා මගේ ආරක්ෂකයෝ තේ බොන්න කඩේ ඇතුළට ගියා. මමත් ගියා. මම බැලුවා ඔක්කොම තේ බොනවා. මට හිතුණා බස් එකක යන්න ඕනේ කියලා හිතා. මම ඒ සියලු දෙනාම දන්නේ කඩෙන් එළියට ඇවිල්ලා පාරේ යන බස් එකට අතල්ලපුවාම නැවතුවා. මම මේගම ඉඳලා කොළඹට ආවා. කිසි කෙනෙක් දන්නේ නැහැ උනේ මොකද කියලා හිතා. ඒ අත්දැකීමත් මට මතක් වුණා මේ අද දවසේ ඔබ සමග ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය වඩාත් කීර්තිමත් තලයකට ගෙනීම සඳහා වූ රැඩිකල් වෙනස්කම් සිදු කිරීමේදී සිංගප්පූරුව සහාය අපේක්ෂා කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිංගප්පූරුව නිල සංචාරයක නිරත අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එරට සිවිල් සේවා විද්‍යාලය නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද පිරිවරුවේ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකදී නිරත වුණා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සහ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය අතර දැනට ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් ඉදිරියේදී පුළුල් කිරීම හා ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනයේ සහ සිවිල් සේවා විද්‍යාලය අතර සමඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පසුරුවේ සිංගප්පූරු වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය නවීකරණය හා තාක්ෂණයේ යාවත්කාලීන කිරීම සඳහා දායකත්වය ලබා දීමට සූදානම් බව සිංගප්පූරු වරාය අධිකාරිය ප්‍රකාශ කළ බවයි. කොළඹ වරාය නැගෙනහිර බහලුම් පරයන්තිය නවීකරණය සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනය කර ඇති බව සිංගප්පූරු වරාය අධිකාරිය දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ඕම් කිම් පොම් මහතා හෙදී ප්‍රකාශ කර තිබෙනවා. සිංගප්පූරු වරාය අධිකාරිය ඉහළ පෙළේ නිලධාරීන් මෙහිදී විශ්වාසය පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම පමණක් නොව චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසැලැස්මෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඒකාපත්තව කටයුතු කිරීම මගින් හැකිවන බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස වෙනුවෙන් එරට අග්‍රාමාත්‍යවරයා දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වුවා. එහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සහයෝගයෙන් තවදුරටත් එක්ව වැඩ කටයුතු සිදු කළ යුතුයි. එම සහයෝගයෙන් කටයුතු කිරීම ආර්ථික ශේෂ්ත්‍රයෙන් පමණක් සිදු විය යුතු නැහැ. එම සහයෝගීතාවය ආරක්ෂාව, දේශපාලන ඇතුළු අනෙක් ශ්‍රේෂ්ඨවලත් පැවතිය යුතුයි. මා ප්‍රකාශ කරන්නේ අප දෙරට අතර සහයෝගීතාවය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සමීපයෙන් තවදුරටත් සමීප විය යුතු බවයි. අපි බලාපොරොත්තු වෙනවා වත්මන් ජනාධිපතිවරයාට අපට තවදුරටත් ඉදිරියේදී සමීපව කටයුතු කරන්න පුළුවන් වේ කියලා. දේශපාලන ස්ථාවරත්වයේ තමයි රටක සමස්ත සංවර්ධනයේ පදනම වන්නේ. දේශපාලන ස්ථාවරයක් නොමැතිව අපිට සංවර්ධනය කරා යන්න බෑ. රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ආර්ථික සංවර්ධන මාත්‍ය බැසිල් රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දිනී මහතා සඳහන් කළේ බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත මෙම පියවර ගත් බවයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සිට ජාතික රෝහලට රැගෙනු ලැබුවේ අද පසුරු වේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි. දිවිනෙකු මරමුදලේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට හිටපු ආර්ථික සංවර්ධන මාත්‍ය බැසිල් රාජපක්ෂ අගෝස්තු මාස පළමුවදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. වැඩපත් හරහා ජනතාවගේ නීති විරෝධීව උදුරාගත් මුදල් ආණ්ඩුව ජනතාවට ආපසු ලබා දිය යුතුයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා. වෙළඳපොළ තුල ගින්නක් ඇවිලිමින් තියෙද්දී ඇවිලෙන ගින්නට පෙට්‍රල් විසිකිරීමක් තමයි මේ මිල පාලනය තුලින් කරේ. පළවෙනි කරුණ රජයට මිල පාලනයක් කරන්න බෑ. මේ හදිසි ශනික තීරණේ නිසා මේ මිල ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශාල ගැටලු වෙළඳපොළේ නිර්මාණය වුණා. මම දැන් සීනි කිලෝවක් අරගෙන ආවා. රුපියල් 100ක් දීලා. රිසිට් පතකුත් තියෙනවා. 95ට සීනි නෑ. ඊයේ මැද රාත්‍රියේ සිට සීනි කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් 30 සිට 125 දක්වා අඩු කරලා තියෙනවා. හෙට ඉඳන් ගේන සීනි වලට තමයි මේ බද්ද ගෙවන්නේ නැත්තේ. ගෙනල්ලා තියෙන සීනි වලට රුපියල් 30 ගානේ ගෙවලා තියෙන්නේ. හිතෙන් ගියාව පරිදි හිතෙන හිතෙන ඒවා ආණ්ඩුව කියනවා. සියඹලා ආණ්ඩුවත් මෙහෙම කරන්නේ. අතිසාරයට අඹුඩි ගහනවා වගේ වැඩක්. වෙසක් පොසොන් දවස් වලට හිඟන්නන්ට පවුඩර් දානවා වගේ වැඩක්. මුදලේ අගේ ස්ථාවර කිරීම අධික ලෙස භාණ්ඩ මත බදු පැනවීම අඩු කිරීම පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් බවට පත් කිරීම අයවැය පරතරය අඩු කර ගැනීම සල්ලි අට්ටු ගැසීම නැවැත්වීම කියන ක්‍රියාමාර්ග තුලින් තමයි ජනතාව පෙළන ජීවන වියදමේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන්. ආණ්ඩුව දැනගෙන සිටියේ නැද්ද මේ වැට් බද්ද මේ විදියට වැඩි කරලා අය කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් කියලා? ඇයි එහෙම කළේ? පාර්ලිමේන්තුවට බය නිසා. ඒ මොකද රජයෙන් හොඳ හැටි දන්නවා පාර්ලිමේන්තුවට ගිය විගස විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හා මන්ත්‍රීවරුන් මේකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීරණයක් දුන්නා. මේක නීති විරෝධී. එහෙනම් මැයි 2020 සිට ජූලි 11 වෙනිදා දක්වා ජනතාවගේ නීති විරෝධී ලෙස උදුරාගත් මුදල් ජනතාවට ආපහු දෙන්න ඕනේ. ඒ සහනය අහිමි කිරීමට අපි ඉඩ තියන්නේ සංශෝධන ඉදිරිපත් කළා. ඒ පනත සම්මත කරගන්න ගීම සම්පූර්ණයෙන් සදාචාර විරෝධී. ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට ආර්ථිකය සකස් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මට්ටක්කුලේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපේ විමල් වීරවංශ මැතිතුමාට රෙනින් දේවල් නැතුව අද කතා කරගෙන යනවා. වැට් බිල එක පැත්තකින් අඩු කරන අල්පෙන් තෙල් බිල වැඩි කරනවා කියලා. ඒ වගේ ආර්ථික ඝාතක නෙමෙයි අපිට සිටින්නේ. අපි දෙයක් කිව්වොත් ඒක කරනවා. ජනතාවට සිතක් ලබා දෙනවා. අපි අඩු කරොත් අඩු කරා. විමල් වීරවංශගේ අභිලාෂ ඉටු කරන්න නෙමෙයි අපි සිටින්නේ. ජනතාවට දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරන්න අපේ මේ අවස්ථාවේ සිටිනවා. ඒ වගේම හිටපු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නොයෙක් දේවල් කියනවා. වැට් බිල උසාවින් නැතුනහම ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මල්ල ක්‍රිස්සකෙන් මෙන්න මෙහෙම අත්අඩංගුවල ගත්තයි කියලා ප්‍රකාශ කරාම ඒක ප්‍රශ්නයක් තියෙනවා. බලන්න වැට් එක සම්බන්ධයෙන් තියෙන උදාහරණයක්. මීට අවුරුදු 6-7කට ඉස්සෙල්ලා අපි උසාවි ගියා. උසාවි ගියේ තෙල් මිල අඩු කරන්න. ඒ තෙල් මිල අඩු කරපු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මොනවද උසාවිට කිව්වේ? සුප්‍රිමුසය මොනා කිව්වත් කමන්නේ මං ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. අපිත් වැට් එක ඔයගෙම සලකන්න තිබ්බා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව හිස නමාගෙන අධිකරණයේ තියෙන අදහසුත් එක්කරගෙන අපි කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. මෙන්න මේ දෙක තමයි වෙනස. දැන් මේක මාධ්‍ය අනිසිලස පාච්චික යම්තෙන්වල අපි මාධ්‍යෙන් අහන්නේ මේකද සැබෑ මාධ්‍යයක් කියන්නේ? අපි ඇත්ත தත්ත්‍ය ඇත්ත ආකාරයෙන් පෙන්නලා වැරද්ද නිවැරදි කරනවා නම් අප අන්න ඒකට හිස නමන කටයුතු කිරීම මම හිතන්නේ මාධ්‍යෙන් අපි ආදර්ශ කළ යුතුයි. ප්‍රශ්න කරපුවට පසුව ඒව යටපත් කිරීම දේශපාලනමය කරන්නේ අපි කොහොමද හිරි අරගෙන මීට පෙර ඒක කිසිසේත් එහෙම නැහැ. අද උසාවි වැඩි උසාවි කරනවා, පොලිසිය වැඩි පොලිසිය කරනවා, මාධ්‍ය වැඩි දෙගොල්ලන්ගෙම කරනවා. අනේ මම නම් දන්නේ නැහැ මොකද ඇහුවේ ඔබතුමා දැන් කියූප එකයි. ඒකෙත් පේනවනේ ඒ වගේවත් ලබා දෙනවා නම් ඉතින් කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද කියලා. වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැක්.
මේ පාලකයන්ට බැරි වුණා රටේ ප්‍රශ්න විසඳන්න. ඇයි මේ පාලකයන්ට ප්‍රශ්න විසඳන්න බැරි? අපේ පාර්ලිමේන්තු මූගා. අපේ ඌපලාතේ මහමෙතුමා ගිය දෙසැම්බර් වල බෑගයක් බෙදුවා. දරුවන්ට පොත් දාගෙන යන්න. දැන් ඒකේ අපේ ගමේ කට්ටිය දාන්න එහෙම කොටන්න යනකොට බුලත්පුවා. මඩිස්සරයක් දීලා තියෙනවා. ඌව ලංකාවේ දුප්පත්ම පළාත් සභාව. ඌවේ ප්‍රධානමැතිතුමාට ගෙනාවා ගිය අවුරුද්දේ වාහනයක් ලක්ෂ 450යි. මේ රාජ්‍යත් සමග අත්වල් බැඳ ගැනීම තුළින් සියලු ප්‍රතිලාභ ලබා දුන්නා කියලා කියන්නේ නැහැ. යම් ප්‍රතිලාභ ප්‍රමාණයක් ජනතාවට ලබා දීමට පුළුවන් වුණා. නමුත් අපිට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. මේ පළාත් පාලන ආයතන ඉතා ඉක්මනින් බලගන්වන්නට ඕන. අපි ඡන්දවලට බය නැහැ. ජනමතයට බය නැහැ. අපි දිනලක් තියෙනවා, පෙරදිලක් තියෙනවා. මහජන මතයට වැටබඳින්න බෑ. මහජනයාගේ හැඟීම යටපත් කරන්න බෑ. කරන්න පුළුවන් ඒගොල්ලන්ට මිනේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළට දැම්ම වාගේ මේ නිකන් අහිංසක මිනිස්සු බොරු වරදි හදලා පොලිසිය ලව්වා නඩු ගොතලා රිමාන්ඩ් කරන්න. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ ඒකාබද්ධ පක්ෂියොද මේ හිරේ දාලා නෙමෙයි. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදරය කරන කෙනෙක් අද යහපාලට ආදරය කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයා එක්සත් ජාතික පක්ෂිකයා වෛර කරන්න හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයා වෛර කරන්න හොඳ නැහැ. හැබැයි මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව බිහි කරන්න. අද මේ මොහොත වෙනකොට ලංගම දහස් ගණනක් සේවෙන් ඉවත් කරන්න තීරණ කළා තියෙනවා. එයා ලංකායකේ ස්වාමිත්වය මාරු කළා. එයා ලංකායකෙන් ග්‍රවුන්ඩ් ස්ටාෆ් ඔක්කොම ඉවත් කරන්න කටයුතු කළා තියෙනවා. තේස් සංස්ථාවේ වෘත්තීය සමිති නායකින්ව තහනම් කළා. මත්තල ගුවන්තොටුපලේ පුහුණු වීමට ගත්ත සේවක දහස් ගණනක් එළියට දාලා ඒගොල්ලන් හෙන්චයිල බඳවා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. එහෙනම් මේකට මේ රජයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අද වැඩ කරන පන්තිය නැගිටින්නයි කියන එක මම කියන්න කැමතියි. තෙල් බලාගාර ටික හදාගෙන ඒවෙන් ගසා කාපු මාෆියාව ප්‍රවසන් කළා. තෙල් බලාගාර සියල්ල වහලා දැම්මා. ගල්ලඟුරු ටෙන්ඩර් එකම එක සමාගමකට විතරයි ගියේ. ඒක වෙනස් කළා. අලුත් ටෙන්ඩර් පටිපාටියක් ඇති කළා. 2015 දී විදුලි බල මණ්ඩලය කන්ත්‍රස් සංස්ථා කියන දෙකම ලාභ ලබන ආයතන බවට පත් කළා. විතරක් නෙමෙයි තෙල් මිල අඩු කරේ අපි දින 100 ඇතුලේ අපේ පාලනයටදී තෙල් මිල මේ රටේ ඉතිහාසයේ අඩුවෙච්ච අවස්ථා තියෙන එකම එකයි. මේ ගිය සතිය ලංකාවට ඇවිල්ලා ගියා නිසා විශ්වාස. ඒ නෝන කියනවා පෞගිය වසර එකා මාරෙම මම දහවතාවක් ලංකාවට ආවා. කසාදයක් කරගන්න මෙච්චර ඉල්ල තියෙන්නේ නෑ. ඇමරිකාවට ප්‍රයෝජනයක් වෙන විදියට පොල්වත්ත බලා ගන්නවද බලන්නයි විශ්වාස නෝන ඇවිල්ලා යන්නේ. නෝන කියනවා පසුගිය වසර එකා මාරට ශ්‍රී ලංකාවේ නොසිතූ විරු සංවර්ධනයක් සිද්ධ වෙලා කියලා. මම හිතාගෙන ඉන්නේ ඊළඟ පාර නිසාම වුණ ආවම එයාගේ කණ්ණාඩි කුට්ටම ඉල්ලලා මම දාගෙන බලන්න අපිට පේන්නේ නැති එක යාට පෙන්නේ කොහොමද කියලා. ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් වලට ඇතුල් වෙලා තියෙනවා. අන්න ඒ දියුණුව ගැන විශ්වාල් කිය. ගම්මන්පිල මහත්තයා ඒ දියුණුව දන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ. ගම්මන්පිල මහත්තයා කණ්ණාඩියට ඒ දියුණුව පේන්නෙත් නෑ. ගම්මන්පිල මහත්තයාට විශ්වාල් නෝනගේ කණ්ණාඩිය ගලවන්න ඕනේ නෑ. එතුමා දාගෙන